සනක් ්‍රර්ථනා කනව සල නාටම? அද අප යිப සබ දවසක් තුලින් වෙනදා මෙෙන්ම ඉතාමොත්ම වැදගත් කාරණැ පෙළිබඳ අවදහන යමු කරන්නට යන්නේ. පාසල් ආරභ කිරීම. மර්த்து මාසේ සිට කඩින්කඩ වින්වර පාසල් ආරම්භ කිරීම කටයුත්ත අපට සිදු කරන්නට හැකියාව ලබුණද ඒ සාර්ථක පපත්වා ගනමට ැ ාවක් ලැබුණන නෑ තැමවස්ථාවන් වල සිදදුන සිද ම ේ මරණ වාර්තාාවනව ආසාධිතිීන් දෛනිකව පන්සියෙක්මවා වාර්තාාවනවා අතලි සයිදහසෙක් වූ ආසාධිතින් ප්‍රමාණයක් ලංකාවේ වාර්තාාවනවා. හැබැ පාසල් තවරටත් වසසාගෙන සිීම තුර රටයනාගතන් වන බලපෑම කොයි රමද කියෙනෙදේතුවින් වතුුහැ. නිසා පාසල් ආරම්භ කිරීම කොයි විදිහටද විය යුත්තේ ඒ සඳහා සූදානම ඒ සඳහා වැඩපිළි වෙල අප සෞඛ්‍ය බල්ධහරින් සමගද සා ච්චා කරන. රුවම දගදර න්නව න්න පුලුව ඔ දරුවවා පසල්ට ඇම සදහමශ ටිුත් කසංකාාවකින්නවා එන්න පුළුවන්. එනිසා ඒ සැකසංකා දුරු කරගන්න මේ කියන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද තුළ පාසල්ලවීම ඔබ කළ යුතුයි. එනිසා අද මේ කතාබහය ඇතුළත කියන හැම කාරණයක් ම බට බෙහවින් බැදග. ඒත් එක්කම සංචාරක කරර්මාන්තයේ නියයාලන අති විශාල ආදාය මුත්පාදනයක් සිදුකරපු. බහෝ දෙනෙකු අදවෙද්දී ඉන්නේ ආදායම් ශූන්‍ය තත්වේ. එනිසා සංචාරක කර්මාන්තය යලි ප්‍රමිති ගතා ආකාරක නාම්භකිරීම වැඩපිළිවල වශ්වති වෙනවා ලොක බෝටවල් මේ වෙද්දි මේ බුබුල එම සංකල්ප වන බ සංකල්ප යටඇති සංචාර්ක කර්මාන්තය දියත් කරනවා. එය කොයි ආකාරෙන්ද සිදුවන්නේ සෞඛ්‍යමාත්‍යංශීයටතේ. අනුමතව ුණු ක්‍රයාා පටිපාටය කුමක්ත මේකන සියලුකාරා අ බෝ දැනුවත් කරන ප සූදදානම් ඔබො ගෞරන තු ආරධන කලා සෞක්‍යමතංශේ සෞඛ්‍ය ප්‍රර්ධ කාරයංශයේ ප්‍රාාවයිද විශස සතඥය උත්පල අමරසිංහ වෛදතුනයට අයිබ ගෞරෙන් පිගන්නවා ජාතිකරූපහයට අප මුලින්ම පාසල් සම්බන්ධෙන් කතා කර ේම කට බොහම වැදගත්තේ දැන් මේ තින ත්ව යටතේ පාසල් ආරම්ම කිරීම සඳහා විශේෂම කොටස් දෙක කිින් විශේෂම අපස් සාමාන්‍ය පළ දරුවන් සහයික් දෙනකුත්ඒ වගේම අනෙකුත් දරුවන් සහත්ඒ වගේ විශේෂණ ඉදිරියේදී ප්‍රාථමික සහ එ වගේ දර පාස සහතයම කාර ක්‍ර පටි පටයක්ක් පිබඳ මේේදි ප්‍රකාශයට පත් කරතිබෙනවා. අ මුලින්ම පටන්ගත්තුත් ගෙදරින් පටන්ගව අයිදතු මේනි. පාසල් දරුවෙකු එවනව වන්නන් දෙමවපියන්ගේ මූලික වගේ ීම වන්න රන්නිමක්ත්. ඇතට මේ චාමර මේ පාසැල් දරුව කියන්නේ ජාතිය ඉදිරියේ තීරණය කන්න අපේම ඇත්තරමකි ජීව නාලිය කියලාැකිවතක නිවැරදි ඔබ මටක් කරන්න මේ ඔබට පාස්සැල්වයේ මාස හයක් කතක් නිවසටම වෙලා ඉන්ඩ උන්නනම් ඔබ අද මේ ඉන්න තැන ඉදී විද. එතකොට මුළු ලෝකයම ගමන් කරනවා ඒගේම තමයි අපි කියන්නට ඕනි මේ සමහර දරුවන් නිවසට වෙලා ඉන්ටනේ නැත්ත අන් තර්ජාලය තුළින් නධ්‍යාපනය ලැබනවා. නමුත් මේ අධ්‍යාපනය පිළිබඳ සම අයිතිවාසිකම් සියලුම දරුවන්ට ලැබෙන්ඩ ඕනි කියන එක තමයි මුළු ලෝකයම මේ වෙලාවේ අධ්‍යාපන අයිතීන් විදිහර තීරණය කැල් තියෙන. එහෙම බැලුවොත් ඔබ දකින්නට ඇතිමේ දුර ඇත ගම්පලාාත්වල දරු පැටව් අ ටැංකියක් උඩට පවා නැගල මේ අන්තර්ජාල පහසුකම් ලබාගත්තා ඉතින් ඒ වගේ අමාරුවෙන් එහෙම හරි ලබාගත් දරුවන් හිටිය සමහර දරුවන් මේ අන්තර්ජාලය තුළින් අපි විශ්‍යයන් කරගෙන යන කොට සමහර දරුවන්ම බොහෝ දෙනෙක්ව මඟ හැරුණ මංකතා කරන්නේ ඇත ඇත ගම්මානවල දරුවවා. ඒ දරුව තමයි හුඟ දෙෙක් අධවන පට විශ්වවිද්‍යාල පද්ධතිය පුරාමාමපේ ඉන්නේ. ඉතින් මේ දරුවන්ටත් අයිතිවාසිකම් ලැබෙන්න්න නම්. පාසැල කියනේ විශ්වකේන්ද්‍රය ඉතා ඉක්මනින් විවෘත වෙන්න ඕන. ඒකට නිවස තමන්ගේ දරුවාව දිරිගන්වන්න ඕනේ අම්ම තාත්තා අසල්වැසි හැමෝම. ාසැල් යන දරුවන්ට මේ වෙලාවේ ලොකු ශක්තියක් වෙන්න ඕන ඒක තමයි නිවසෙන් ටුවෙෙන් ඕන පලවෙනි වගකීම බිය සැකයෙන් තොරව තමන්ගේ දරුවව මේ අභියෝගයට මුහුණ දෙන්න එකතු කරන්න පාසැල් එන දරුවන්ගේ ඒ ප්‍රවාහයට ඒක තමයි පලවෙනි පනිවිඩේ අපේ දරුවෝ හරිබුද්ධිමත් ඔබටත් වඩා අපිට විශ්වාසයි දරුවෝ මේ ආරක්ෂිත ක්‍රියා මාර්ග හොඳ පිළිපදිමින් මව පියාත් ඒ පිළිපදින තත්ටට මග ගන්නවාවි කිය ඒ විශ්වාසය බොහොමෝටිනවා අපි ප්‍රායෝගිකව මොහොතේ බම්මටම මේ කාරණයට පැමිණ පල්ලිතුවෙන්නේ හතලි සයිදහසක්කට එහාගේ ආසාධිතන් සංඛ්‍යාව දෙසය දහයක්මවාගේ මරණ සංඛ්‍යාවක් සැහිත වුණු අප පාසල් ලාරම්ම කිරීමේ කෙන තීරණය ගත්තට එ උචිතද සුදු සුද මේමහත වනවිට ඕ ඇතටම ම හිතනවා ඒක ඉතාම සුදුසුතීරණයක් කියලා දැන් චාමර පල්ලවෙනි අපේ කතාව පටන් ගැන් මෙෙන්දිම මම කිව්වා අධ්‍යාපනය කියන්නේ විශ්වායිතිය හැම දරුවටම එක හා සමානව ලැබිය යුතු දෙයක් ඉතින් මේ සමානාර්මතාවය ලබා දෙන්න නම් අපි වගේ රටක පාස්සැල්ල තුළ ලබාදනයේ විශෂිෂ්ට හකිීම තුළ දරුවයින්නටඕන ඒ හරිම වැදග. ඒ වගමතම අපි දන්න නැහැමේ වසංගතයක්ත් එක් අපිට තව කොපමණ කාලයක් ්‍රීවත්වවෙන්නවයිද කියලා. ඔබ දන්නවා එන්නත් බොහෝමයක් මේ අවස්ථාවස් සොයා ගනිමින් පවතිනවා සමහර ඒවා සම්මත කරලා නුමත කරලා තියවා. හැබ මේ මේ සියල්ලෙහිම කොපමන කාලයක්. ක්තිය රැදී තියෙනවාවද කියන එක ඉදිරියදිී තමයි ඉතිරණය වෙන්නේ. ඉතින් ඒවගේම මේන්නත් ආවත් සියයට සීයක්ක් අපි මේවා පිළිබඳව හිතලා අපේ ඉදිනෙදා කටයුතු, මේ විදිහට ඒ එන්න තේනකං නැත්තං මේක කවදහරි ලෝකෙන් සහ මුලින්ම ඉවත්වෙනකං අපේ දරුවගේ දරතියා ත්තොත්. ඒක් හෙදී අපි නැවතවතක් පරදිනවා. ලෝකයක්ත් එක්කත අපේ දරු පරදිනෝ. රටේ ආර්ථිකය ගැනගත්තත් තනිතනි දරවාගේ මානසිකහා මේ බුද්ධිවර්ධනේදී. ඒක ඉතාම ලොකු බලපෑමක් දැ ඔබ දන්නවා මේ වෙන කොට දරුවර තමන්න හැදිච්ච රූටී එක නැත්ත මේ දිනෙදා ක්‍රියාවලියෙන් විදිලා. ඕනෙම පුරුද්දක් සාමාන්‍යෙන් අදින හතත් මාසයත් අතර නොක්කර හිටිහාම. ඒකාර ශරීරයට ඇගටම අනුගතවෙලා තිබ චර්යාාව නැති වෙලා යනවා. ඉතින් දරුව වෙන්න වෙන දේවල්පලට පෙළවෙන්න පුළුවන්. ඒගේ මේ දරුවන්ට දැන් ඔබ දන්නුවම කෝවිඩ් වසංගතයෙන් ලංකාවේ මියගිය ඉතාම අතලොස්සක් දරුවන්. ඒ වගේම මේ සෑදුනා කියවාර්තා වෙන්නෙත් ඉහෙමත්ම දරු පැටිය. ඉතින් මේ කැත්තටම අපි බොහොම හදවතින්ම ොඳදින් වි දින කරුණක් මොකද මේ දරුවන් අඩුංඛ්‍යාවකට මේක වාර්තාාවීම. ඉතින් එහෙම බලනකොට පාසැල් යන්නේ බෙහෙවින් හොඳ ප්‍රතිශක්තියක් තියෙන නිරෝගී දරු පැටව අපේ ඒ නිසා මේ දරු පැටවුන් පාසලට එවනකත් පාසැල් ආරම්භ වෙන එකත් මේ අවස්ථාවේ සිද වියෝ යුතුම දෙයක්විදියට අපි දකිනවා. ඒ වගේම අපි තව පැත්තක් මේකෙ දකිනවා. දැන් ඔබ කෑගසන්නට පුළුවන් ඔබ මේ පිළිබඳව දැඩ්ඩි මත්ත මතවාද අරගෙන මේ පාසල් මේ අවස්ථාවේ වවියෘත්තකන එක හොඳනෑ අපි තවදුරටත් නිවසේමු කියලා කියන අවස්ථා තියෙනවා. නමුත් මේ හැම වචනකටම වැඩිය හරි වැදගල්. ඔබේ ගමේ පාසැල මේ විවෘත වීමේදී. මොන්නවද මේ පාසලේ අඩු පාඩු. කොහොමද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිපදින්න පහසුකම් සලස්වා ගන්නේ. සමහරවිට මේ ගමේම අයට එකතු වෙලා මේ පහසුකම්වලට රුකුල් දෙන්න පුළුවන්. එ වගේම නොයෙකුත් සම්පදදායකෙන් ගොරු මහත්ම මහත්මීන්ගේ ඉඳලම විදුහල්පතිතුමා දක්වාාම. අපෆි දන්නවා මේ ඇතරම මේ ගුරෘතිය කියන්නේ ඉතාම උත්තම ගෘතියක්න චාමර ගුරුවරුන්ට මේ දවස්වල පුද්දුම ගිලිහුණුවත්ම තෘප්තියක් තියෙන්නේ. ගුරුවවරු පුල්ල පුලාඉන්නේ ඇවිල්ල සෞඛ්‍යාරක්ෂිතව වැඩ කල්ලා පුංචිදරු පැටවගේ ඇස්පාදන්න මන්දන්නෝ මංමතන ඉන්නත් චාමරමතන ඉන්නත් මේ අපේ ශ්‍රී ලංකාව තියෙන නිදහ සධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න. ඉතින්ගේ හින්දා කතා දෙකක් නෑ අපි මේ වෙලාවෙේ. පාසල් අරඹමු ක්‍රමයෙන් පියවරෙන් පියවර සෞඛ්‍යාරක්ෂිත මනමින්න් දරුවන්ගේ නීරෝගී භාවය පිළිබඳව. ඇස ගසාගෙන ඉන්නට අපි සූදාානමින් ඉන්නවා ඔබත් සූදානම් වන්න දෙමව්පියන් තම වයි දරුන් විය ඇත්තේ. දෙමවපියන්තමයි අපේ ගැටලුවේ දදි සෞඛෙ නිල ධාරීන් වෙන්නේ. ගුරු මහත්ම මහත්වීන්. අපි අපේ ඉවත් එක්ක ආරම්භ කරම පාසයන් කො අපිට වැරදන කන්නෑ. හොයි ඒතිරණ ොහොම වැදගත් සහය අද. මේ කියන කාරනත් එක්ක මේ වනවිට පාසල් ආරම්භ කිරීම සිදුකළ යුතුයි ොක මිසතුුවක් කාලයක් දරුවන් සිටි සත්වඇත් එක්ක වදතුමිය පැදිලික දාකාරයටට අ කණ්ඩවම මේ පාස නොැතු දරුවන් සිටමතු ඔබත් නිස දකින ඇති දරුවන් කොයිතරම් පීඩනය මේ ොහොද නිවසල සිනවාදකන කාර. හරි පසල් ආරම්භකිමීම තීරණ ගන කතා දෙකක්නෑ වෛදතුම කිව දිර මේ මහදෙ කල තුම කාරණ. පාසලට පැමිණීමේදී. මපියගේ පැත්තෙන් ව තු ම පොඩක් මේක ද නෝනු කාරණ මතුකරගන්න වද මොකද ීට පෙර පසල් රම්කරපුස් තැන පිටවා ආසාධිත පවලක දරුවන් නිරෝධාහනයට අතතියවතු දරු පාසල් වලතිබුණ. අපිේතනින් පටන්ගත්තො නේවෙද්දී ආසාධිත්‍යයවුණු ආශ්‍රිතතියවුණු රෝගීවෙලා සුවවෙලා අපපු නිවවැස්සින්වා. මේ නිවැස්වල සිටන දරුවන් වෙනුවෙන් අනුගමනයකලතු ප්‍රවේමකක්. ඕ ඇත්තටම චාමට මේක මේ. අපි කියනවාවිදියට මේ ඔබොහොම සමබරව හිතලා ඉතාම වැදගත් සෞඛ්‍ය තිරණ ගත යුතුවෙලාවා. දැන් ඔබ දන්නවා මේ නිරෝධායනය කියනෙ ක්‍රියාවලිය කරන්නේ රෝගීන් සඳහානෙවෙයින නිරෝධායනය කරන්නේ යම්කිසි දැඩ්ඩි අවධානමකට ලක්වෙච්ච ඒගලොන්ගේ තාම රෝගලක්‍ෂණමුකුත් පහල වෙලා නැති නිරෝගී ලෙස පෙනෙන පුද්ගලයින්. දින දාහතරක් තමන්ගේ නිවසේ වෙන් කර තබා බලනව හැබැයි රෝගලක්ෂණමුකත් පහළවෙනවාද කියලා ඒවගේම ඔබ දන්නවා. දින දහයත් හතරත් අතර ප PCRCR පරීක්ෂණයක් මේ අයගේ සිදු කරන්නවා. ඉතින් මේ පුංචි දරුව යම් ගෘහස්ත නිරෝධායනය කර ලක්වෙලා ඉඳල පාසැල්ලෙන දරුවන්ව ඒ සමස්ත නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කරලලා තියෙනව නම් මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා විසින් ඒ දරුවන් නිරෝධායනය සාර්ථක වනි මකරා කියලා කියලා තියෙනව නම් ඒ දරුවට පාසැල්ලේ මේ කිසිම තහනමක් නෑ. ඒ වගේම තමයි. ඒ දරුවගේ සහරවෙලාවට එක දෙම් දෙමවපියන්ගෙන් එක් කෙනෙක් ො හදිලා මහිල්ලා අපේ අතරමැදි ප්‍රතිකාර මර්ධ්‍යස්ථානක හෙමත්නැත්තම් රෝහලක මේ කොහේ හරි නැවතිලායිදල ප්‍රතිකාරගෙන ඇවිල්ල ඉන්නවා වෙන්න පුුව. දැන් මේ හරිලොකු බයක්ඥයනඉත්තායට දැම් ඔයාගේ තාතට කෝවිද් ඇදිල හිටියනේද. දැන් දරුව ඇතුල් වෙන තැනඉදල පාසලට මේ කහනවා යාලුහනවා ගරු මහත්ම මහත්මෙන් අහන අවස්ථාතියනවා සෞක ල්ල ධරීමම් කියන අවස්ථ යනවා. ඇත්තටම අපි දන්නවා මේ ලෝකේ පුරාමත් අපේ රටේත් දැ ඔබ කිව්වා මේ හතලිස් දහන්සකටත් වැඩිය ප්‍රමාණයක් ආසාජිත තත්ත්වයට පත්වුණ. නමුත් මේ වෙනකොට මරණ තියන්නේ අතලොස්සක ප්‍රමාණයක් අඩු ප්‍රමාණයක් ඉතිං ඒ නිසා සියගණනන ඉතිං එතෙන්දී අපිට හිතන්නට තියෙන වඩා වැදගත්මදේ තමයි අර හතලිස් දාාස්කටත් වඩා වැඩි පිරිසෙන් පන්සිිය ගණනක් මරණ සිද්ධ වුණා ඉතිරි අය යාලි සමාජිකතවෙන්න නැද්. ඒ ඒගෑයගේ රැකියාවට යන්න නැද්ද. දැ දහනයක් විදිහට චාමර මේ අපිත් එක්ක වැඩ කරපු අපේ ආයතනය හැමදාම සුපිරි සිද්දුව තබාගන්නා කෙනෙකු මේ විදිහට මේ ආසාර්ධනයට ලක් හුණනාා තවකිහිපදනෙක් නිරෝධායනය වුණා හැබැයි. ඒ අය දැන් හැමෝම වැඩ කරනවා අපේ ඒ සහෝදරියත් අපිතක නැවතවතාවක් වැඩ කන්නවා ඉතිං කිසිම අවස්ථාවක අපි මේ සහෝදරයන්ට සහෝදරියන්ට වෙනස් වැටසාලකන්න හැබැයි අපි අ සියලුම සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අපේ වැඩකරන බුබුල තුළ කරගෙන යනවා. ඇතින් ඉන්නේ මාස් හැම වෙලාවෙම පැළඳලා අපි වැඩ කරන්නේ වගේම තමයි ඇතුල් වෙන පිට වෙන අවස්ථාව විතරන්නේ මේ නිතරම දෑත් සෝදනවා ඇගිල්ලි තුඩු විශේෂයෙන් ම අපි සෝධනව අවශ්‍යවස්ථාවල විටින් විට සැනිටයිස කන්නවා. ඉතිං දරුවන්ටත් මේක මේ විධහමාදාලායි දරුවන්ගේ අම්මල තාත්තල රෝගීන් වෙලායින් දල සුවවෙච්චායිඉන්න පුළුවන්. ඒවගේම නිරෝධායනයවෙච්ච නිවෙෙස්වලින් නිරෝධායන කාලසීමාව පහු කරලා සාර්ථකව නිම කළ දරුවන් පාසලතේවන එක කළ යුතුමයි. ත දතු ින්නේ. ග සවෙලා අ දිනදාාහතරක් රෝහල දලා ඊට පස්සේ අපපහු නිවසට පැමුණන් පසේ නිවසේ නිරෝධායනයක්ද ව දාාහතරක්ෂසි දතු ය දාල මටනද ඇතරමු සාමාන්‍යයෙන් දැන් ඒ තත්වේ වෙනස් කළල තින මොකද අපි රෝහලෙන් පිටවන වශ්නාවේදීත් පසිCR පරීක්ෂණය කරනවා. ඒ වගේ නිවසට ඇවිල්ලත් යම් දිනදාහතරක් නිරෝ්ධායනය වෙනවා නමුත් රෝගී වෙක්්ෂ කෙනෙක්. හුඟක් වෙලාවට මේ දැන් තියෙන තත්්‍රාණුව නිවසට ඇවිල්ලා නේරෝගගී කියලා තියෙනවාන රෝගලක්ෂණ කිසිවක් රෝග කාලය තුළ වාර්තාාවනේ නැත්තං. එයාටයාගේ ඉදිනෙදා කටයුතු එම දවසේට පහුුවෙන්ඩ ඉඳල පටන් ගන්න හැකියාව තියෙන. ද ස පි ද ශ්‍රිතක න හ ේද. රු පසල් වනක තම ළග ප්‍රශ්නය වන්නේ දයි. රුවෝ බාරදිෙන් තමන්ටමගෙනනල දරුවවා පාසලට බාර දෙන්න පුළුවන් ලංගම පාසලට අනවක් ංකල්පයක්පේ ැති හින්ද මි විස්සති වාගෙන රුවන්ට ස් පාසල් සේවාන්. කොට වෛද්‍යතුමනි පාසල් වෑන්රත බස්රත වලද දරු අපේ තෙන්න්න බාරධ දෙනවදඒ එක කරන්න පුළුවන්ද කොමදෙහිතත්වේ. ඇතරම චාමර ඩැන්මේ බස්්‍රථ වෑන් රත ගැන කතා කරන්නකොට දැනට අපේ ප්‍රදධාන ප්‍රවාහණ සේවාවන් හොඳන් ක්‍රියාත්මක වෙනවා. යම්කිසි තැන් දෙකතුනක හැරුණු කල්හි අපිට ලොක්කු රෝගීන් සංඛ්‍යාවක්, මේ පොදු ප්‍රවාහනය භාවිත කළ පමණින් කෝවිD හැදුඩක් කියන්න සාක්ෂි නැ. ඒ නිසා ඇත්තටම පොදු ප්‍රවාහන සේවයක් අර සෞඛ්‍ය ආරක්ෂිතව භාවිතකිරීම මේ තරන් දුරටාපිට සාර්ථකව කෝවිD් බලක්වාගන්න අපේ මිනිසුන් බලගැන්වෙලා තියනවනම් පාසැල් වෑන් රථය තුළ මේදේ කරගන්න ලේසික. ඉතිං මෙතෙන්දි අප අපේ මාර්ගෝපදේශ තිබෙනවා ඒවා අනුවත් ඒවගේම නව මාර්ගෝප්‍රදේශයක් සැකස්වෙමින් පවතිනවා. ඒක හෙතානිත් දම එනවා දැන් මේවා සියල්ල සෞඛ්‍යා මාත්‍යංශයේ වෙබ් අඩවියෙන් ඔබට ලබාගන්න පුළුවන් අධ්‍යාපනාමාත්‍යංශයේ නුත් ඒව බඩවෙන් ගන්නට පුළුවන්. මේ සියල්ලු මාර්ගෝපදේශ ඔබ දන්නවා මේ අපේ www.. 11.gov.llk කියන වේ අඩ වී අපේ සෞඛ්‍ය අමාත්‍යංශ අඩවියෙන් ඔබට ගන්නට පුළුවන්. ඉතින් ඒ පිළිබඳව පුළුවන් හැමෝම, ගුරුමහත්ම හත්මනුත් හැම දෙනෙක්ම දැනුවත් වෙන එක හරීම වැදගත් කොයි ආකාරෙන්ඩ, මේම කරන්න ඕන කියලා. විශේෂයෙන්ම ප්‍රවාහනය පිළිබඳව දැඩ්ඩි අවධානයනන්න තඕනේ. ඉතින් මේම වලක්වාගන්න බෑනිචාමට ටිකරික දරුව මේකට හුරුවන්න ඕනේ. වගේම මේ බෑන් රත්ථවල හොඳ වාතාශ්‍රයක් ලැබෙන්න්න ඒසී අඩුවෙන් භාවිත කරන්න වනම් හොඳයි ජනෙල් අරින එක හුඟක් වැදගත්. දරුව සියලුම දෙනා එන අවස්ථාවක් මේ හැමවිටම. මාස්කක නිවැරදිව නාසය මොකය වැහෙන්න පලඳවල නිකටත් වැහෙන් ඕනිේ නැත්තන් මේ නිකටේ වැඳෙන්න්න නෑනේ. එනිසාපි හැම්වෙලම මතක් කල දෙනෝ නාහය කට නිකට තුනම වැහන්න හොඳට තඳට මාස්කික දාලා තියෙන්න්න ඕනේ දරුවන් පුළුවන් තරම් එකිනෙකාගේ ඇන්ගේ ගෑවෙන්නේ නැතිවෙන්න. අපි අර ගොඩක්කිවොත් මේ මීතර එකයි දශම් පහක් දුරින් වෑන් රතය තුළ ඉඳවන්න කියලා මේවා ප්‍රයෝක නැති වේචාමර. නමුත් මේ අපි දැන් ගුබ්බල කියන සංකල්පය හඳුන්වා දෙනකොට ජීවාරක්ෂිත බුබුල මේ එකම වෑන් රත්තේ යන දරුවටික හැමදාම එකම දරුවටික. ආගන්තුක දරුව නගින්න බහින්න ඊළඟ දවසේ තවකට්ටක් මේ අයෙක්ක එකතුවෙන් එහෙම බෑ. ඔක්කොම. එකම විදිහටන එකම විදිහට යන කට්ටිය හිටීම හුගක් වැදකත්වෙනවා. ඉතිං ඒවගේම තමයි අත සෝධනයක හැමවාහනයකම අරවිදදිහට අපි දන්නවා සැනිිටයිසස් එෙමනැට්ටම් දරුවාත හෝදල නගෙනවති කියනෙක රියදුරු මහතා බලන්න ටඕනි. ඟ මේ වාහනින් බැහැලා නිවසට යනම් කොටත්තේ අත සෝජන සැනිටයිස පහසුකම සපයන්න ඕනේ ඕ ොකද දැන් නිවස දරංය නවෙන්න පුළුවන්න්නේ දරුවවා ඒවගේ තමයි මේ වෑන් රත පිරිසිදු කරන්න ඕන හොඳට පුළුවන්න්නං දොරජනෙල්ලරලා අවවේ වාහනේ හොඳට වාත අශ්‍රීන පරිදි නවතාතා බන්නට ඕනේ දරුවු බැස්වාට පස්ස උදේවරුව දරුවන්ගෙනක් ලට පස්සෙම කරන්න ඕ. ඒවගේම මේ ෑ අංකල් වියදුරු මහත්තය. ඉතින් මේ වැෑ අකට පුංචිදරු හරිම ආදරෙනි බෙනද මන්දකල තින සහර වෙලාට කර නැගල ඇගේ නැගලලා තමයිම මේ අංකල්ලෙක ඉන්නේ අනිත්තේ නගනකක්. නමුත් කිසිම වෙලාමක මේ දරුවන්ව අල්ලන්නේ පා. ඒඟගට ගන්නපා ඒ මේ දරුවන් ගේ ආරක්ෂාවටය බේ ආරක්ෂාවටයි දෙකටම. කෙලින්ම ඔබට කියන්නට පුළුවන් දරුවන්ට පුතේ ලඩේ තියනකං අප ඇති ඉන්දෝන ඇැත්තන් ඔයාලට හැදෙන ගෙදරටත් තියන්න පුළුවන් යිස්කලේ නැතුව ඉන්නවේ අපිට. එනිසාම මේ වෑ නං කල් නැත්තම් රියදුරු මහතුරුන්ට බාරදර වගක මක්තියනවා. අපි න්න ඔවුන්න මේ පුංචි දරුවන් හරිම හොඳින් රැක බලාගන්නවා. චාමර මේ ජාලය හරි ශක්ති මත් ලංකාවේ. ජාවගේ සහභාගිත්වය ඉතින් ඒ නිසා තවදුරටත් ඔුන්ට තැඩ්ඩි වගකීමක් තියනව මේ දර් පටවුටික බලාහදා ගන්න හැබැයි මේ වියදුරු හත්තයට කැස්සක් සෙම් ප්‍රතිශ්්‍යාවක් උන පොඩි පාචන ගතිය අධික හිසරධයක් මේ මොන්නවා මොහෝරෝග ලක්ෂණයන් උගුරේ කැසීම උගරවණ ීමක් තියෙනවනම් කරුණා ක ලොබ රථය පදවන්න පා එන්නයිපා ඒක මේ අපේ දරු පැටවුන්ට ලොකු අවාසියක් ලොකු රෝගය සමහරවිට ඒක ආසාර්ධනය වෙන්නට පුළුවන්න්නේ. ඒනිසා ඔබයි සඳහා ඉතා ඉක්මනින් වෛද්‍ය අවවාද සඳහාමතනයක හොඟක් වැද. දරුවූ පාසල් වෑන්්‍රය ඇතුළතදී මකාවරණ පැළදී යුතුල යුතුමයි එතනින් පස්ස දර පාසල්ට න පට හො බ වැදග ාන කිව හ ව්‍යාරය සපපුර්යෙන් කඩාවට ලතින්නේ පසල් ප්‍රහණසේවාමේද. නිසා? මේදවල් අවානකින් තොරෝ පවත්වාගෙන එන්නටනම් අ වෛද්‍යතුමි පැහැදිලි කරාකාරයට දරවා ඇතුළ කරගැීම ස දරවා වැෑන් පාසලින් භරධ දෙනෙන් ොහොතේද. සෞඛාරක්ෂිත ක්‍රමවේද සියල් අනුගන කළයුතු නැත්තම් මේගෙරි වෙන්නේ බගේ ව්‍යාපාරය. පැහැලි අබියෝගක කට ලක්කිේ නිසා අප මේ ප්‍රයෝගක හතාකලයුතුයි පසල් අරම්මකරුත් තමයි ඔබේ ඒේවා පවත්වාග ැන්න හැකයාාවති නිසා රක්ෂිතාව හවු කල මයි කන් පාසල් කට ු පවත්වා ැන්න ල අප මේක දෙපත්තම කතකලො වයිද ම යම් හක අවාසනාවත පසල් ෑන්රතයක පමි දරුව පි දීම වාාතාවන දවීම එවැනි තැකද ගතයුතු විකල්ප මක් ඔව ඇතම එතන්දී මේ දරවා අපි හිතුවත් මේ දරුවට යම් රෝගලක්ෂණයක් ඇැවිල්ලා. ඉට පසේ දරුවගේ පිසියාල් පරීක්ෂණයක් කරලා. ඒ පොසිටව කියලවාර්තාවෙනවනි. ඩැක් මේ දරුවට රෝගලක්ෂණයක් පැමිණිල පිරිසියාල් පරීක්ෂණයක් කරලා. ඒ පොසිටව වෙේක්්ෂ වෙලාව ඉඳලා. අපි ඒ වෑන් රතේ නැත්තන් අපි මේ කියනවා සමීපතම ආශ්‍රිත දරු පැටව. ඒ අයව දැන්කරන්නේ ගෘහස්ත නිරෝධායනයන නිවසේ? ඒ අව තියන්න කටේදු කරන. ඒ වගේ තමයි ඒයිගේ ප පරිීක්ෂණ කරල ැ് ති තියනව ැප ැන් ති ජන් පරීක්ෂණ නදකින් පැ ාගත් පැත්തതල තුළ ප්‍රතිඵල ලබා දෙ තරങപේේ. තාක්ෂණවේදීන්න වගේ ඒ හා සම්බන්ධ කටයුතු කරන සෞකවැදින දරි කණ්ඩායම් එකළු හරි පිළිබඳව දැඩි වගකීමකින් කටයතු කරනවා. ඉතිං ඒ නිසා මේ පරීක්ෂණ කටයුතු අනි තැම දරුවටටම කරලා බලනවා. ඉතිං ඒ දරුවන් අතර මොකද මේ සමීපතම ආශ්්‍රෘතයෙන් කියලාපි කියන්නේ හුඟක්වෙෙලාවට අර රෝගය සෑදුුණු රෝගලක්ෂණ තියන කෙනෙක් එක්ක විනාඩි පහළවකට විතර වඩා වැඩි කාලයක් සංගෘතයක වැැහුණු තැනක වැැදිිලා ඉන්නවනම් ඒ අයියට තියෙන අවධානම වැඩි වෙනවා. ඒවගේම බැරිවෙලාත් මාස්කක නැතුව හිටියොත් මීටරයාකටත් වඩා ලඟින් හිටියොත් අවධානම දෙගුණ තෙගුණ වෙනවා. ඉතින් ඒ අය තමයි සමීපතම ආශ්‍රිතයන් වන්නේ. හැබැයි මේක මම රූපවාහිනිය මෙහම කිව්වට. ඒ අවස්ථාවේ අපේ වෛද කණ්ඩායම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ දරු පැටවත් එක්ක කතා කරන්නවා කතා කරලා ගුරු මහත්ම මහත්මනෙ කත් කතා කරලාත් සමීප්‍රත මාශ්‍රිත දරු පැටව කෞද කියලා බලනවා. ඒ අයට තමයි මේ විධේ පරීක්ෂණයක් කරන්න සිදත වෙනවා නම් වෙන්නේ. ඒ වගේම නිරෝධායනය කරන්න අර එකට හිටපු කණ්ඩායම ඔබ දකින්න නඇතිනේ වි්භාගතියන වෙලාවෙත් සමහර වෙලාවට දරුවෙකුට හැදුුණම්. ඉන් ඒ දරුවන්ට ඩඩියආපහස්දා මාරුකම් ඇතිවනේ හැනදැන් දරු හොඳ රැකවරනයින් නිවසට ගිහිලලා නිරෝගිවෙල මෙමර පාසල් සමේ දරුවන් නවත පාසල්ට ලඟ වයිනවාහ ඉතින් ඒකම තමයි මෙතන් දිවෙන්නේ. ඉතින් දරුවන් නිවස්ගත නිරෝධයනේ ඒ විදිර දින දහතරක් බල නැවත දරුවට පාසල්ලන්න පුළුවන්. හොඳ කාරණ පැහැදිලි නිවසේදී

ඇතුළරග නීමේදී පිටවීමේදී කටයුත් සිද කලියතු. පියතතින සුතා කරම සෞක මතංශේ සෞඛය ප්‍රවද ර ශේ පජ ද ත් සි ද ම කරන්න පස රම කිරීමේ තීන ත එක්ක ඔබො විදිරට පෙළගැසි ුත්ේ දරුවන්ොයි විරද පළ ගස්වාහත ද ද ා කරන්න. අප අතරකරේ පාසල් වෑන්රතයෙන් සෞඛ්‍ය රක්ෂිව දරවා පාසලට ගෙනත් බාර දෙෙන තැනසිට. අතසේදීම කියද පාසල් ඇතුල්වීමේදී අනිවාර්යයි ඒ ක්‍රමවේද දදි අත්ව වවාසාහයකම විදදිත් සකස් කලතිනඒ හැම පාසලකම ක්‍රියත්මකයි උන බැලීම කියනදේ ඒ දත් අනිවාරම සිදුවන. ඒ කාරණ දෙක සිදුවෙනවා කියන පදනම ඇතුල අපිතා බාපටන්ගත්තුත් දරවා පාසල් ටතුල් වෙනකොට මුකාවරණය පැළන්දිය යුතුද වෛදතුමනි. ඔ චාමර මේ අපි කතා කන්න වෙලාවෙ තියන ගයිඩලයින්ස් වටානුව දරුව ඇතුල් වෙනකොට පලඳන්න හොනි. හැබයි ඔහු හෝ යාගේ ඩෙස්කකට ගියාට පස්සේ. ඇතින් නතනේ අප සකස් කරන්න උදශලීල ති දුරස්ථභාවය අනිවාර්යෙන් සුරක්කින්නට ඕන. ඒනිසා ඔහුට හෝ ඇයට ඒක ආරක්ෂිත බෑගගයක තබාගන්නට පුළුවන්. නමුත් චාමට දැන් මෙතෙද ප්‍රායෝගක ගැඩටු ගොටාක්තියනවා. පුංචි දරුවෝ මේක මෙහෙම කරයිද. අනිතක ඒගල්ලු මාස්කෙක ගැලෙව්වට පස්සේ පැන්සල නහයි ගහනෝ. කටේගහනෝ. ඇස් කසනවා තමන් ගේඇගිලි වලින්. මේවා හුඟක් කෙලාට පුංචි දරුවන්ට හරි මාවේනිික දේවන්. අඩුමගානි මාස්කක දාගෙන එඉන්නවනම් අර නහය ඇතුළලට ඇගිලියමනේවා කටල්ලනෙවා මේවා හරිම මේ. හි තන්නේ නැතුව දරු පැටව කරන දේවල්. ඒවා වැලකෙනවා. ඒ නිසා සෞඛ්‍යාරක්ෂිතව අපහස්ථාවයක් නැතිව ඔබට මාස්කක දාගෙන ඉන්න පුළුවන් න්නම්. ඒකෙ තහනමක් නෑ පාස්සැල තුලදී. හැබැයි අනි වාර්යෙන්ම දරුවවා එනකොටත් දරුව පිට වෙනකොටත් මාස්කක දැමිය යුතුමයි. ඉතින් ඇතුලත දැ මෙතන හුගක් වෙලාවට දැඩදිව. අනතුරුදාායක නැත්තං හයිවිස්කේරයාස් තියෙනවන අවදානම් වැඩිතැන් ඒ තැන්වල පාස්සැල්වලට අදාළ පාසැල් අයිති කොට්ටාශයට දිස්ත්‍රික්කයට වෙනම මාර්ගෝපදේශ හදන්නට වෙනස් කරගන්නට හැකියාව තියෙනවා ඉතිං ඒ අනුව මේ දේවල් වෙනස් කරගන්නට වෙයි සමහරවිතාන අගතයේ දී. අද වෙන දේනෙ මේ හෙත්තවෙනකොට ඒ තත්වය මේ රෝග අලු ත්‍රෝගයක් ඒවගේම අපිත් මේ රෝගයට අලුතින් මුහුණ දෙමින් සිටිනවා. වෙන රටවල්වෙල්ත වඩ අපේ රටේ තත්වය වෙනස් මොකද අපි ජීව විද්‍යාත්මකල් රටකින් රටකට ආවේනික මන ෂිකොට්තාාශයන් පරිසරික තත්ව වෙනස්. ඒවගේම අපේ චිරාත් කාලයක ඉඳල අපේ මිනිස්සුන්දැතිබිචි ප්‍රතිශක්තිය වෙනස්. ඒ නිසා අපි මේ රෝගයට මොන්න මාර්ගෝපදේශ තිබුණනන්. ඒවා විටන් විට අපට ෂනිකව වෙනස් කරන්න වෙන අවස්ථාතියනවා. ඉතින් එනිසා මේ අත්හදා බැලීමේ ගම නැද දැනට මාස්කක පිළිබඳ ව අප මේ හැමදාම මේ පිළිබඳ හරි ගැටලි තිබුණානේ. හැබැයි අපි මේ අවස්ථාවේ මාස්කක පැළඳ සිතීම වැද ගත්තා අවශ්‍යම දෙයක් විදිහයට සැලකනවා. මොකද පොඩි දරුව කොයි වෙලාවේ අනිත්ත ඇත්තක කතා කරයිද. සෙල්ලං කරයිද. මොත් පත් එහෙම මේ කරගනීද. මේවා අපිට කියන්න්ඩ අාසුුව. එනිසා අපි ඔවන්ට උගන්නනවා බාණ්ඩ හුවමාඩු කරගන්නේ පාපාසැලේදී. ඔබ මතක්කරන්න එක පැන්සල බෙදාගෙන ලියපු අපි නේද මේ. පැන්සල දෙකට කල්ල කටින්ගල්ල දෙකට කල්ල කෑල්ල යාලුවට හදදිසිියදෙනවා. මේ පුරදු පාසැල්ල තුළ. පිරිලා ඒක තමයි අපේ මේ සහෝදරත්ව අපේ රට අනන්න්‍යතාවය හැබැයි මේ පුරුදුවලින් අපේ දරුවට ගෙදර දිම කියන්න ඕනෙ පුතේ ඔයාගේ පැන්සල ඉරේසරේ යාඩු අයික මාරු කරගන්නපා ඔයාට වගේම යාළුවටත් මේක හොඳ නෑ ඒ වගේම කෑම නිවසින්ම කෑමයිකාපි යවමු දිීනවල පුල්ලුවන් හැටියට ෝ ග ඇත්තටම දැන් අපි මේ සෞ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් යනවා කෙරමින් පවතිනවා අධ්‍යනයක්. ඒ කරන්නේ කෝවි රෝගීන්ව කතා කල ඒයායග අහනව බොහොම සුහදව එයා අපි හංඟක් දෞ්දනවමේ අධ්‍යනේ දමකද වලක්වාගන්න මේ අධ්‍යයන වැදගත් අපි හනව මේ දැන් ඔයාගෙි ිච පුරුදුමනවද ඔයා වැඩ කන්න තැනමනව දොයාකර පුරුදු. ඒවගේම මේ ඔයා වැඩපොලේ නැත්තම් වැඩ බිමේ පාල මහදන තැන ගංගාව උඩ නැත්තං පාරට තාරදාාන තැන මේ මේ හැම අපේ මිනිස්සුනම වැඩ කරන්නේ එත ොටේ හුගක්කා අයග බිච්ච පුරුදු තමයි මේ එක බත්පත බෙදාගෙන එක තැන ඉඳගෙන කනයක දැංචාවල් මෙතන්දි දෙකක් වෙනවා එකක් තමයි අර කෙල ගෑවෙනේවා සමහර වෙලාට නාසේ ඇස්වල මෙහහිම ගෑවෙන්න පුළුවන් ඇගිලිතුඩුවල එක්කෙනෙ කරෝගියෙක් එතන හිටියොත් අපි නොදැනවත්තම දෙවනයක තමයි මේ බත්තකක් කනවන ොයයිමමා ඉලංවෙන්න ඕනන එතකොට අපි දෙන්න අතර මීතරයකට වඩා වැඩි දුරක් පවත්වා ගන්න කොහොමුවත් ැරිවවා එතකොට ඔන්න අරසිල් පදවලින් දෙකක්ම කැදෙනවා වෙෙදා හදාගෙන කනයක. තම සමහරු කියලති නවා මේ තෝසේ කනවානය අප අයි මේ තෝසේක කඩල කෑලි එකක්ම හොදියගේ ගාගෙන ගාගෙන කනවා. ඉතින් කෙල්ල හුගා කුණනවනේ රසව ඇඩි වෙනකොට අපි දන්නවා තෝසේ හරිම රසයින මේ ජාතිීන් අන්තර සහදත්ව අප හැමදාම තිබුණන් ඉති මේ හැමෝම එකතු වෙලා එක්කම හොද්ද වෙදාාගෙන කාපු අය අපේ කායයාල වලත්තින පාසේ දත් මේ සිද්ධ වෙන විශේෂයෙන්ම අපි මේ පෝස සාමාන්‍ය පෙළ පටන් ගන්නවානේ තම ඉක්මනනිත. මේ දරුව වැඩිහිතිවියට පා ැබමින්නේන්න නවයවන යවනයනි මේ ගොල මේ කෑම එක බෙදාගන්න එකත් එ කෑම කෑල්ල ආමච මුබත්කාපන් මාත් කන්න මෙහමල මේ යුගයි නමුත් මේ සහෝදනත්වයට මේ රෝගය පාලනය වෙනකම් ආදරණය ද එෙකුතේ ඔයාට ඉඩ දෙන්නා පිට බෑ. ඒ නිසා සෞෝඛ්‍යා රක්ෂිතව බාන්්ඩ හුවමාරු කරගන්න නැතිව. මේ කාලෙ බොහොම පරිස්සමින්න්ගේ වුවොත් විතර වසරාව සාන වි භාගත්ත අපිට හොන්ඳින් තියන්න පුළුවන් වේ න දි සම්බරයි. <laughs> . ඒට සෞක්‍ය ක්ෂ තත්වත් එක්ම සනි පාරක්ෂ කට ුදගත්තාම පාසලේ වැසිකිලි කැසිකිලි පද්ධය පිළිබඳ ම විදිය වාධානකම කළලතුද. ඇතරම මේ ගන අවධානය යොමුකරණික හුඟක් වැදගන්න. දැන් මම හැම වෙලාම හිතන්නේ ඒවගේම අපි හැම වෙලාම හිතන්නේ මේ වෙලාව මේ පාසැල් තුළතියන සනීපාරක්ෂක පද්ධති වැඩි දියනු කරගත්තොත් අපි දිනු. ඔබ දන්නව මේ සංවර්ධීත රටවල්වල පාසල්ල තුළ තියන පහසුකාම්. දරුවටට මේ පාසැලට ගිහාම පූර්්නා ආරක්ෂාවේ ඉඳලා සියලු පහසුකම් ඇතුව සනීපාරක්ෂක කටයතු හොඳින් තියෙනවා ජල්ල පහසුකම ඉගලම්. ඉතිං මගේරට මේ වෙලාවි මේ සියලු දේවල් ප්‍රජාවත් එක්ක එකතු වෙලා පාසැල්තුළ හදාගන්න වැරවෑයමක ඉන්නවා. අපිත් විශේෂයෙන් මධ්‍යාපන බලධාරීන්ට මහත්ම හත්ම ැතුළූ කොට්ට ශ බලධාරිී අපි දෙගොල්ල මේ එකකතු වෙලා මෙන්න මේක හොඳම අවස්ථාවක් කරගෙන තියෙනවා ප්‍රජාවගේ සහභාගිත්‍රයක්ත් අරගෙන පාසලේ තියෙන අනිකුත් මේ විදියේ පහසුකම් වැඩි දියුණු කරගන්න. අපි මෙහම ගම් ගම ග්‍රම සංවර්ධන සමිතිය තියෙනවා. සනස සමිති තියෙනවා. එ වගම නොයෙකුත් සමාජ ලබ් මේම වැඩකරනව ගම්බල වෙන කත්්‍යයා මේ ගමේ වෙළඳ සංගම්. නගරේ වෙළඳ සංගම් තියෙනවා. ඉතින් මේවලින් ගමේ පාසැලේ මේ සනීපාරක්ෂක පදධතිය වැඩිදිියුණු කරන්න ලොකූ දවක් ලැබෙනවා. රජෙන් මේ සියල්ල කෙරෙමින් පවතිනෝ හැබැයි. මේවට ඒ රුකුල අත්‍යවශ්‍යම වවා. ඔබ මතක් කරන්න මේ. දුර ඇත පලාත්තක මට පේනවා මේ වෙලා වෙනකට වෙන දනම් පාසැල තුළ ළමයි. ඇත වැව්බැම් මෝඩින්ක් බහොම වාතාශ්්‍රය පිරිච්ච ලෝකක ළමයින්නේ. බොහොම ආරක්ෂිතයි. අපි මේ කොල්ලඹ පාසල් වෑන් රත ගත්තට දුරපලාාත්වල දැනට පටන්ගත්ත් අද පටන්ගත්තත් ළමයින්ට මේ සියලු. හැකියාවන්තීය නොරෝගේ නැත්තුලඉන්න. ඒ එනවා හැබැයි පාසලටාවහම සමහරවිට ආරක්ෂිතව වතුරබොන්න පිරිසිදුවතුර නැහැ. ඉතිං මේක හදාගන්න මේ වෙලාවි ගමයිකතුවෙන්න. ඒවගේම අත්ත හෝදල නිදරු පැටි ඇතුල්ෙන් නෝනනි සබංනිවරවෙන්න පුළුවන් ඒවා අධ්‍යපන දෙපාර්මන්තු සෞඛ්‍ය දෙපාර්තිමෙන්න්තුර රජයේ සපේනවා නමුත්. ඉතින් මේ සබං කැල්ලිවරුන් හම බලබලෙන්න නැතුව. ගම මේ කඩේ මුදලලිට පුළුවන් පාසලට ව දවක්වෙන. ඉතින් මේ දේවල් කරොත් අපි දිනවි අපේ දරුව දිනාවක මහිනාවේ. පාසල්ල තුළත අපනශාලා පාසල් පුහුණුවීම් කටයුතු රැස්වම් මෙදවල් පැවැත්විය හැකිද. ඇත්තට මේ පිළිබඳ චාමර තිබිච්ච ගයිඩ්ලයින් එක වෙනස්වෙමින් පවතිනවා. ඊත් අපේ සෞඛ්‍ය මාර්්‍යාංශය. ්‍යාපන බලධාරන්න එ එක සාකච්ඡා පවත්වමින් හිටියා විශේෂයෙන්ම මේ ක්‍රීඩා තරගර්ක්්‍රැස්වීම් මේ පිළිබඳව නමුත් මෙතෙන්දිය පි කියන්න ටෝනෙ අපි දන්නෝ මේ කෝවිඩ රෝගය පැතිරෙන පැතිරෙන්ඩ දැඩි අවදානම් වන අවස්ථා එකක් තමයි එක් ැස්වීම අනි්‍යක තමයි ලංගිං කටයුතු කිරීම ඉතින් මේ පාසැල් පටන් ගත්තා වනත් මේ කටයතු සීම සහිතව තමයි කරගෙනයන්නේ නමුත් අත්‍යාවශ්‍ය රැස්වීම් තියන්නට සිද්ධවේවී දෙම උපිය සංගමයක ඒ වගේ ගමේ ප්‍රජසංවර්දන සමිති අත් එක්ක තින් මේ වගේ අවස්ථාවලද සෞඛ්‍යාරක්ෂතයෝ කටයුතු කරන්න විදුහල්පතිතුමාට ඇතරම මේ විදුහල් පතිතුමා කියන්නේ ඒ ගමේ ඒ පාසලි බලය තියන වැඩිහිටි අදදැකම් සාහිත පුද්ගලයා ඉතින් යාට පුළුවන් තමන්ගේ ගුරුමණ්ඩල එක් මේ කටයේතු පිළිබඳ තීරණ ගන්න හැබැයි මේ අපේ අලුත් මාර්ගෝප්‍රදේශවල චූටජීටි වෙනස් කම් සිද්ධ වෙනවා. ඒ මේ අද සිද්ධවෙලා හෙට වෙනකොට අවරුද්ධම තියෙ කියන්න බෑම රෝගයේ තත්වයත් එක් ළමයින් රෝගීව වාර්තාාවෙන ආකාරය අනුව ඉදිරියේදී වාර්තා වෙන දෙයක් අනුව මේ වස් සියල්ල වෙනස් වෙනට පුළුවන් නමුත් අද වෙනකොට තත්ත්වය මේකයි. ඉතිං චාමර තවාපි වැදකත්ම දෙයක් යළිියලි මතක් කරමු. මොන්න මහරි රෝගලක්ෂණයක් දරුවට නිවසෙදි තියෙනවානම් පසටන්නේ උන කැස හෙම්බිරිසාාව උගුරේ කැසීම තමයි අපි හැම වෙලාම මතක් කරන්නේ. හැබැයි මේක මේ අපේ රෝගීන් අතරේ විශ්ලේෂණය කරලා ගත්තහම? සමහරන්ට ැඩ්ඩි හිසරදය විතරක් තිබිල තියෙනොව දිීන දාහතරෙන් දින දහයක් පහලවක්ම. ඉතිං ඒ නිසා මේ රෝගලක්ෂණ මේ අයි කියලා කියන්න අමාරුයි. හැබැයි ඔබේ දරුවාද කියනවනම් මගේ අත්තපාය තල දාල වගේ අම්මේ වන වගේ නමුත් ඔබ මනිනකොට වුණ නැතිවුුණත් වෙනසක් තියෙනවනන් දරවාගේ සෞඛ්‍ය තත්වේ ඒ දරුවා පාසලට වන්නපා. ඔබේ දරුවා වෙනුවෙනොත් අනිකොත් සියලුම දරුවන් වෙනුවෙනුත් ඒ විතරක් නෙමේ. ගුරුමන්ඩලේ අපේ ගුරුමහත්ම මහත්මින් ඒය කොපමැනකිව්වත් අපේ දරුවන්නෙක ඒ පන්තිය තුළ පෑය කාලට වඩන්න මේ දවසම රැඳී සිටිනවා. ඒනිසා ඔබේ ගුරතුමිය ලෙඩවුනොත් අපිට පන්තිය වහන්න වෙනවනි. ඒනිසා ඔබේ දරුවා මොනවහරි රෝග ලක්ෂණයක් තියෙනවනන් වෛද්‍යවා ද පතන්න දරුව පාසැල්ල වන එකින්. හුඟාක් වැදගත්. ආපනශාලා වෘත නොකරසිටීම හොඳයි. මෙතනත් චාමර මේ ආපනශාලා පිළිබඳව අප හදදපු ගයිඩ්ලයින්න එකක් තියනවා. එතෙන්ද ඒ ආපන ශාලාවලට කටයුතු කළ යුතු ආකාරය තියනවා. නමුත් පලවෙනි පියවරේදි, මේ ආපන ශාලා විවෘට්ට නොකර. ඉන්න තමයි සූදානමෙන් ඉන්නේ හැබැක්‍රමේෙන් පියවරින් පියවර මේවා. අර නිව්නෝමල් ලයිෆ් ස්ටයිල් එකට එනකොට නව සාමාන්‍යින් කරණට එනකොට පියවරින් පියවර මේවා පියාත්මකවේයි. තු අ සුවසේවා කාමර පවත්වවා ගන යම්මාආකාරෙන් පාස තු දරුවක රෝගී වෝහොත්තේ දරවාෙන් කර තාගැනීම සඳහ වෙන ඩක් වෙන් කර තැමා ගැනීම කෙ හම පසලකම දැන හම පාසල්ලකම මේක සිද්ධවිය යුත්ත. දැන් සමරපුංචි පාසල්ල මෙහිම අමතර කාමර හොයාගන්න අමාරීනි චාමර හැබයි අපි වාතාශරය පිරුණු තැනක හිෙවනක මේ ස්ථානය වෙන් කරලා තබාගන්න අනිත් තැන්වලින් නෑත්්‍ර. මේ දරුවට ඉන්ඳගන්න පහසකම සපයල. ඒ දරුවවරැ කබලාගන්න වලතිය ලැනන් සෞකය පිළිල්බන්ඳ. දැනුමැති අයකු ඇතින් රල්දවාගෙන ඉන්න. මේ දරවා ඒ අදාල සෞඛ්‍යන්ශෑවිල්ලා දරුවව බාරාරගෙන වශදය කරන තුරු හෝ දරුව ගෙදර ඉදලන්න. හොඳයි. මුල් වින්නතු හතලස් පහ තුළත අපිකිවවේ නිවසේ සිට. ල් ෑන්වතේ භාවිත කර පාසලට පැමිණ පාසල තුළ සිටිනාකාරේ ඒවගේම සනිපරක්ෂ කටයුතු අපනශාලා ක්‍රීඩාකටයුතු රැස්සීමම් මේේරු දෙත්තේ කර පරකී පරිදිම නිවසට දරවා ගෙනයාමත්තක්වා. කටයුත් වතුලද ම් රෝගලක්ෂනයක් පෙන්නුම් කරනවානම් දරුවන් පාසල්ලවිම සබන් ීද ති මෝපියන් තයතුයි එනිසා මේ හැමෝගෙම පද්ධම සහයෝගේ මත පමනයි මේ සස්ත පද්ධතිය ක්‍රියාවලිය සාර්ථක කරගන්නට පුළුවන්වෙන්නේ දැන් අපට අලුත් සංකල්පයක් කියෙනවා මේක ලෝකය තුළත් තා කරනම ජීවරක්ෂි ුලනැත්නම බල ඇතුල ඉන්න කියෙන කාරනය පිවල්ක සංචාරකාර්මාන්තය මුලකගනතමයි හෝවිට කතාකලේ හැබයි මේක තවත් පර්ශවලට හිවිදා ගත හැකි. මොකද වෛද්‍ය තුමියන මේ ජීවාරක්ෂිත බුබලකයන්නේ අප මේේරුවින් සකස්කර පුරූපම මාලාාවක කුත්තිනො පේෙත්ෙක් මතාකරෙන ඔව මහිතන අපේ මේ පලවනිිය ස්ලයිද් දෙක ඔබතුමැල්ලා අපට ඉදිරි පත්කරවේ එත්තකං අපි ටතා කරම ඔබට පේනවාම ජීවා ආරක්ෂක බුබුලු bioයෝක බබස් මේ මෙහෙම ඇඳලා තිබනට මේ මේ ඉමෑජීනරි නැත්තම් මේ හිතින් මවාගන්නා ලද බුබුලක් තුළ තමයි අප කට ේුතු කරන්න ටඕනේ. දැන් අපි මේ දරුවා පාසලි නිවසට යන තැන චාමර නැවත්තුවේ. දැන් නිවස කියන්න ඇත්තනම ජීවාරක්ෂිත බුබුල. අත්‍යවශ්‍යය විතරයි මේ බුබලෙන්. එලියට එන්නේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා. නැවත යන්නේ ඒ බුබලට ඒ යන්න කොට අර සියල්ල සෞඛ්‍යාරක්ෂිත ක්‍රම. දරවා නාන්න ටෝනේ ඒ වගේම දරවා ගැන්දුෙන් සියල්ල නිවසේති. බැහැරවනැත්තං එලියේ කාමරෙක ගලවල ඒවා සබංවතුර පපුංගවල සෝදල හොඳ අ වේවිියලන්නට ඕනේ. ඒවගේ මාස් නිසි පරිදි බැහැරලන්නට ඕනේ වහපු කුණු දමන එකකට ඒවගේ මේ ආකාරයෙන් තමයි මේ බුබුල තුළට යෑම පිටවීම හුඟක් පෙලාවට කෙරෙන්න්න නැතිව යම්. බුබුලක්කාකාරයෙන් කටයුතු කරනවා කියන එක තමයි මේකේ අපි බැදිිලායින්නේ. යම් කිසි කුඩා කණ්ඩායමක් එකතු වෙලා හැබැයි සියලුම සෞඛ්‍යාරක්ෂ ක්‍රමත් පිළිපදිමින් යම් තමා වටේ තියන ආරක්ෂක බැම්මක් හිතින් මවාගෙන අර මීටරයකට වඩා කිසි ම අවස්ථාවක අනිත්තායට ලංවෙන්න නැතිව. මේ බුබුල තුළ කටයුතු කිරීම තමයි ඇත්තටම අපි ජීවා රක්ෂක බුබුල කියලා කියන්නේ. දැන් මේක වැඩ කරන ජනතාවට හරි වැදගත්. දැන් අපි ගත්තොත් අපි කක්ටරයක් ගම් දැන් අපි ඊළග ස්ලයි් එකකට ගියොත් ඒක තියෙනවා වැඩ කරන තැනක මේ workල බbble work bubble. ඉතින් අපේ සෞකෑමාත්ත්‍යංශය මේ සඳහා මාර්ගෝප්‍රදේශ හරදලා තියෙනවා. මේ අපේ තියෙනවා පරිසරික හා ෘර්තිය සෞඛ්‍යාංශයේ අධ්‍යක්ෂක තුමා ඇතුළුවේ කාර්මණ්ඩලේ. ඉති මේකෙදත් ඔක්කොම එක බුබුලක් විදිහයට කටයුතු කරන්නේ කණ්ඩායමක් හුඩා කණ්ඩායමක් වැඩ කරනය එක බුබලකට යිති වෙනවා එතකට ඔුන් ප්‍රවාහණය කිරීමඩි පවා. අන්න හරිසාාමට ඔවුන් අර්ධදවසේ වැඩ කරන්නේ එක මශිෆ්ටේක එකම වාහනය කියන්නේ ඒ ්‍රයිවර් මහත්ත්‍යත්තේ බුබලට අයිති. කට ඒ ුබල කවුරුහරේ වාර්තාාවන ත්‍රරෝග ලක්‍ෂණ එක්ක ඒ ්‍රයිවර් මහත්්‍යයත් ඒ බබුලැක් දෙක්කම එතන පරීක්ෂණවලට ලක්්‍රනෝ. ඒවගේ ඒ බුබල නිරෝක නම් ඒ ්‍රයිව මහත්‍ය ැත් තංගේ ියදුර මහත්තාත් බුබලෙම කෙනෙන්නේ ඉතින් එයත් ඒ කත් එක්කම ජීවත්වෙනවා. ඒවගේම මේ අය නවා තැනට ගිහමත් ඒ අයට නවා තැම් පහස්කම් සපයන්නේ එකම ගොඩ නැර්ගිල්ලක එකම විදිහට. ඉතිං ඒ වැඩ කරන කාලේ මාසයක් නම් මේ මාසේ ඔවුන් එක්ව රැඳී සිටින ශිට් එකක් නම් බුබලු දෙක් ආරක්ෂිත වනක්ත් කිසිම වෙදලාවකටෙ විට මුහ ොවතු. ඇතරම චාමර මේ බුබුලු අත්තිි පිහිත වඩක් පුළුවන්. එකන්න එකමතේක එන අවස්සාතියන ොනත් ඒ අවස්සාාවලදි CRCR පරීක්ෂණ දෙගොල්ලගිම කරනයක වැදගත්කරල බල ඒවා. නිගතිවවාය තමයි උගක් වෙලාවට එක්ව කටයුතු කරන්න දාන දැන් කෙනෙක්ට මාරවීමක් එකකාංශයකින් තවංශයකට ලැබෙනවන ඒ විද්‍ය තත්්‍රයක් තමයි කරන්න දැන් ඇතර මේ තමන්ගේ කර්මාන්තශාලාව වැහෙන්නතුව පවත්වාගෙන යන්න මේ වැඩකන බුබලු සංකල්පය හරි වැදගත්. මොකද එක බුබුලක කෙනෙක් රෝගීව වුණොත් ඒ ඉන්න ගුඩා කණඩායෑම විතර මේ නිරෝධායනය වෙන්න ඕනි නැත්තං. ඒ අයගෙන් රෝගීන් මටා වෙන්න ඉතින් නිවසටත් මෙහම එහම ැ ෘති රන ද මගේ ප්‍රශ්න අතාවදයක් හනවේතු දැන් ශි් දෙක් මාරුව නම් ුබල දෙ එකක් නම් ඕන් පවිච්චි කරන එකම මෙවලම් නම් ආර්තනේ පැත්තන්ගේ මෙලම් සම්බන්ධය මොක්දනු ගමන කරන්නු ්‍රියට චමර දැන් අපිමේ මෙමලම්වල ගෑවිලා නහයත් කට අල්ලලනි මේක බොහවෙන්නේ. ඉතින්ද අපි මෙතෙන්දි අපේ සෞඛයාරක්ෂිත කරම සියල්ල භාවිත කරනවා නම්. මේවාලමක යම් දෙයක් ගෑවිලා තිබුනත් ඒක අපි නාසයට කට අල්ලන්නෙ නැත්තම් මාස්කක පැළන්ඳලලා මොකද මේ බුබුලක කියින් සංකල්පය ඇතුලෙත් සියල්ම සෞඛාරක්ෂිත කරම ක්‍රියත්මක න්නඕන. ුබුල පැලඳින් න්නඕො. බුබුල තුළ මස්ක දන්නඕන. අපි හයදනා එකක ශිප්ට් එක බුබ්ලක හිටිය කිය අපිට එකට කන්න බෑ. එක අර්ථපතගන්න ළඟට වෙන්න බෑ මේ බුබ්බල සංකල්පය ද එක හරි වැඩගත් ඒවාගේම තමයි මේ නවීන අධ්‍යනවාර්තාවලින් කියනෝ තැන තැන අර්ථපත්ථගෑමෙන් කෝවිඩරෝගය හැදිල තියෙන ප්‍රතිශාතයක් කෙලින්ම එකළඟ ඉඳලා කැස්සට ලක් වෙලා ප්‍රතිශතයට වඩ අඩු ඉහුංක් ඒවගේම තමයි ඒ යන්ත්‍ර සූත්‍ර ශිප්ටකෙන් ශිපකට අර පිරිසිදු කාරක ද්‍රවේ එකක යන්ත්‍ර සූත්‍රයට එක වෙනස් ඒ පිරිසිදු කාරක ද්‍රව්‍ය මගින් පිරිසිදු කරන්නට උපදේස් ලබාදීලා තියෙන ඒ එක අනිවාර්රයෙන්ම කළ යුත්තක්වානවා ඉතිං දැන් ඒ මාරුවෙන දෙගොල්ලොත් එක්කම දෙගොල්ලක් තමයි හැමදාම මාරුවවෙන්නේ. රව් වෙවිය තවසෙක්ෂන් හක ගොඩ දෙනක හෙම කරන්නට අවසරනෑ. ඉතික් මේකට ලොක්කු හොඳ මාර්ගපදශයක් හදල තියෙනෝ ඔබට එඒ බලාගන්නට පුළුවන් සෞඛ්‍ය මාත්‍යංශය ඒ අපේ වෘර්තිය සෞඛ්‍යංශය විසින් හදල තියන මාර්ගෝපදේශයෙන්. සංචාර් කර්මන්තයතමයිලඟ බියෝකට. මංහිතන් ෙදැන් ඔබ දන්නවා මේ වන්න කොට අපි කීදනෙක් පෙරස්සාහහිම වෙලා තියෙනවද කියලා. සංචාර්ක කර්මාන්තේවේවා වෙන හොඳ රැකයාාවල ඉදිනෙදා වැඩකන්න වෘතන්වල නියලිෂයට සමහරවෙලාට පාරි බත් පැකත්ක විකුණන්න සිද් වෙලා තියෙන අවස්ථාපි දකලා තියෙනවා. ඒවගේ චාමර ඒයක දදුදරුව හරිම අපාසතාවට ලක් වෙලා තියෙනවා අපේ මිනිසුන්. ඉතින් මේ රාංජි සේවකයන්ට ඇත්තටම කියවන අපේ පඩිය අපිට ලැබුණ මංහිතන වෙන කිසිද්දු රටක මේ විදිහට වැඩ නොකර නිවසට වී සිටින කාලේටත් පඩියගෙවල නැතු ඇති නමුත් එදිනෙදා වැඩ කරන ජනතාවට මේක ඉතා විශාල පහරක් ජීවත් වෙලායින් ඕනේ හැමදේම කරන්න ඒනිසා මේ තවකොච්චර කල්ලපි බලං ඉන්නද ඒ නිසා පියවරෙන් පියවර මේ අභියෝගයටත් අනිත් මිනිස්සුන් වෙනුවෙන් අපි මුහුණ දෙමු. අපිට බැරිවෙන එකක්න ඇර නොහැක්කක් නොමැත කියලා තියෙනවාවන අපේ යුදහමුදාවක කණ්ඩායමක ඒ අයගේ තේමා පාටය ඉතිඒ වගේ තමයි. අපිට ක්‍රවන්න බැරි දෙයක් මේරටේ නෑ අපි මේ දේ හෙමින් හෙමින් සෞඛ්‍යරක්ෂිත ක්‍රමා අනුව පටන් ගනිමින්ඉන්නවා. අපි දාමුද මේ ටුව බබ නැත්තග සංචාරක බුබුල මීළඟ ස්ලයිඩ් දෙකේ තියෙනවා මේ සංචාරක බුබුලකදිත් කුඩා කණ්ඩායමක් සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම පිළිපදමින් ඒගොල්ලො යන්නෙත් එකම තැනට එක්ව ඊළඟට ඒගොල්ලො සාමාන්‍ය අනිත්තායක්ත් එක්ක ලංවෙලා කිසිදු කටයුද්දක් කරන්න. අර ෆිසිකල් බැරිය නැත්තං. ඈතින් ඉඳින ක්‍රමවේදය හැම තැනම තියෙනවා එකක්ම වාහනේ. ඒගොල්ලො එන්නෙත් පලේන්නකේ එකම ආකාරයෙන් එකම තැනක ඇවිල්ල කටයුතු කරන්නෙත් එකට ආපහෝ රටේ නියමිත තැන්නොලෑ විදිමින් ඒ අයිට ඉන්නවා වෛද්‍යවරු නම් කරලා ඒ අයිවා ධීක්ෂණය කනවා ඒ වගේම ඒ අයි පිටත්වෙන තුළුම මේ බුබුල්ල තුළ ඉන්නේ. ඉති ඒනිසා සංචාරක බුබුල්ල කියන සංකල්පය. අපි කිව්වනි මේවා අලුතිං අපි මුළු ලෝකේ මාලුත එෙන් හුණ දෙන දේවල්. ඉතිං අපිත් මේ අභියෝගට මුහුණ දෙමින් සිටිනවා. ඔබගේ විශේෂයෙන්ම අපේ මිනිසුන් හැමෝගෙම සහයෝගය මෙතෙන්ද අවශ්‍යයි අපි හැමෝම හොඳින් ජීවත් වෙන්න ටඕනි වෙනද තරන් ගොඩාක්ම සතුටින් නැතිවුුණ අපි ශප්තිවන්තව මේ රෝගයට මුහුණදීලා සියල්ලු ආරක්ෂිත ක්‍රම පිළිපදිමින්ට ජීවිතේ ඉදිරිිය දිහාවෙේ බොහොම ධනාත්මකව බලන්න ටඕන වෙලාවක්මී පැද. ොම රවල්ල පැහදිලිව කාරනය කාරනය ෝ දැනුවත්ර කා ප්‍රාණ ත්න න්නේ තවදුරටත් ප කතාකාර කාර තිබුණා. හිතන දගත්ම කාරනටික ටපිකවවා පසලට දරවා එවීමේ සිට පසයෙන් පිටම මසට අම දක්වා දෙමවපියන්ගේ ගුරුවරන්ගේ දරුවන්ගේ වගකීම දරුවන්ගේ වගකීම හවදුරලට අව ධරණ කර දෙන්න පාසල් ප්‍රවාහන සේවාවල නියලෙන්නන්ගේ තමන්ගේ ්‍යාපරය පවත්වාගනන්න ට ම් සක ක්ෂ කරම ද යට ස යක්ක් පිළි පදින ො දරුවන්ගේ ජීවිතත් ක්ක ග දන කරන්න එනිසා එවගම සං ල ජ වක්ෂ ුබල කාන පි ත කතාර ව ට ද රන ේ හම පැදදි ද . in ेसा के प कार ेजावाई वि साज्य उला स ती हमने द अप खताबा हमार करवा हेट याली हमम का में වැदत शीरख पले मधख कर पस र्तना ह मोट सुब सा वा.